අයි බොවම් පුංචි දුවේ පුතේ ඔන්න දුවේ පුතේ ටීචර්ද ඔයාලට ලස්සන සින්දුවක් කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ හැබැයි ඔන්න ටීචර් සින්දුව කියලා දුන්නාම ඔයාලා අහගෙන ඉන්න ඕනේ කවුරු ගැනද ටීචර් මේ සින්දුවෙන් කියන්නේ කියලා අහගෙන ඉඳලා ටීචර්ට කියන්න ඕනේ තේරුණාද ඔන්න එහෙනම් ටීචර් සින්දුව කියනවා හැමෝම අහගන්න ලදරු අපගේ සතුට වඩන මොනරේ යාළුවේ කිසිම දිනක මට ඔබෙරුව මතක නැති නොවේ අතන මෙතන මල්ලි හිරුන සාරියක හැඩේ කවුද නුඹට ඇඳුම දුන්නේ ඒක හරියගේ කිකිනි ගිගිනි හඬට නටන නැට්ටුවෙකු වගේ ලලිත කොමල ඔබගේ ගමන සිත් ගනි මගේ ලලිත කොමල ඔබගේ ගමන සිත් ගනි මගේ ඔන්න දුවේ පුතේ ටීචර් සින්දුව කිව්වා දැන් හැමෝම අහගෙන හිටියද ඔව් ටීචර් කවුරු ගැනද සින්දුව කිව්වේ මොනරා ගැන ඔව් මොනරා ලස්සනම ලස්සන සතෙක්නේ නේද අපේ කැලේ ඉන්න සත්තුන්ගෙන් ලස්සනම සතා තමයි මොනරා මොනරා ඉන්නේ කොහෙද පුතේ කැලේ ඉන්නවා සත්තුවත් ඉන්නවා මේ දවස්වල නම් අපේ වතුලටත් මොනරු ඇවිල්ලා ඉන්නවා ගොඩක් ඔව් ඔන්න එහෙනම් පුතේ ඔයාලට ටීචර් මේ මොනරා ලස්සනට අඳින්න කියලා දෙනවා හැබැයි පුතේ ටීචර් මේ මොනරා අඳින්න කියලා දෙන්නේ ලස්සන අකුරකින් මේ දවස්වල තව ටික දවසකින් ඔයාලා හැමෝම ලොකු ඉස්කෝලේ යන්න ඉන්නේ නේද ඒ හින්දා අපි මේ වගේ පුංචි පුංචි සරල අකුරු ටිකක් ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ තියෙන්නේ මොකද්ද දන්නවද ර අකුර මොකද්ද පුතේ මේ අකුර ර අකුර මේ අකුර ලියන්න පටන් ගන්නෙ මෙන්න මෙතනින් මෙතනින් මෙහෙම පටන්ගෙන ඔන්න ඔහම රවුමට අරගෙන ඔහම උඩට ඉරක් ගහනවා පස්සේ මේ ර අකුරෙන් තමයි ටීචර් ඔයාලට මොනර අඳින්න කියලා දෙන්නේ. එතකොට ඔයාලට අකුරු ඉගෙන ගන්න පුළුවන්, ලස්සන මොනරෙක් අඳින්න ඉගෙන ගන්න පුළුවන් නේද? ඔව්. එහෙනම් ඔන්න ඒ වගේම තමයි පුතේ මේ ර අකුරෙන් පටන් ගන්න වචනත් මයි පුතාලා දැන් ටිකක් දැනගෙන ඉන්න ඕනේ. ලොකු ඉස්කෝලේ ගිහම ටීචර්ලා අහනවනේ. ඔන්න එහෙනම් ටීචර් කියනවා අහගන්න. ර අකුරෙන් පටන් ගන්න වචන තමයි රටල, රට, රටකජු, රටඉඳි මේ වගේ වචන ගොඩාක් තියෙනවා පුතාලා මතක තියාගෙන ඉන්න හොඳද ඔන්න එහෙනම් අපි දැන් ලස්සන මොනර අඳිමු නේද ඔන්න පුතේ එහෙනම් ටීචර් මොනර අඳින්න කියලා දෙනවා හැමෝම බෝඩ් එක දිහා බලා ගන්න බලාගෙන ඉඳලා මොකද ඔයාලා හැමෝම අඳින්න ඕනේ ඔන්න අපි මේ විදිහට ර අකුර ඔන්නෝම ර අකුර ලස්සනට ඕන් ඔහොම ඇඳ ගන්න ඕනේ ඔන්න පුතේ ටීචර් අකුර තමයි මේ ඔයාලට පේන්න ලොකුවට ඇඳගත්තේ හැමෝම බලාගෙන ඉන්න ඊට පස්සේ පුතේ අපි මේ ර අකුරේ මොන රඳින්ද නම් මෙයාට ලස්සන ඔළුවක් තියෙනවනේ මෙයාට මේ ලස්සන ඔළුව තමයි දැන් ටීචර් මේ අඳින්නේ පුතේ අපි දැන් ර අකුර ඇඳා ඊට පස්සේ ඔළුව ඇඳා ඊළඟට ටීචර් මේ රෙඩ් කලර් එක ගත්තා මේ මොනරගේ හොට අඳින්න මෙන්න බලන්නකෝ ඔන්න ඔහම රෙඩ් කලර් එකෙන් හොට ඇඳලා අපි ඒ ගමම මේ හොට ලස්සනට මේ රතු පාටින්ම පාට කරගන්න ඕන ඕනි විදිහට හැබැයි පුතේ සුදු පාට නැති වෙන්න හැමෝම පාට කරන්න ඕනේ ඔන්න පුතේ ඊට පස්සේ ටීචර් දැන් මෙන්න මේ මොනරා ලස්සනයිනේ මෙයාට ලස්සන පිල් ගොඩාක් තියෙනවා අපි ඒ පිල් ටික ඇඳ ගන්න ඕනේ බලන්නකො මෙන්න මේ වගේ දිග ඉරි ටිකක් ඇඳ ගන්න හැමෝටම පුළුවන් දිග ඉරි අඳින්න ටීචර් ඉස්කෝලේ කියලා දීලා තිනවනේ දිග ඉරි අඳින්න මේ 1යි 2යි 3යි 4යි ඔන්න ටීචර් දිග ඉරි පහක් ඇඳා ආ ඔන්න ඊට පස්සේ මේකේ මේ උඩින්ම අපි දාන්න ඕනේ ලොකු බෝල එක ලොකු බෝලෙයි පොඩි බෝලෙයි මෙන්න මේ විදිහට පුතේ ලොකු බෝලෙයි පොඩි බෝලෙයි හැමෝම ඇඳ ගන්න බලන්න හැමෝටම ලොකු බෝල පොඩි බෝල අඳින්න පුළුවන්නේ ඔන්න ටීචර් ඇඳලා ඉවරයි ලොකු බෝලයි පොඩි බෝලයි ඊට පස්සේ පුතේ අපි මේ මොනරගේ පිල් වලට ලස්සනට චූටි චූටි පිල් අතික ඇඳ ගන්න එපෑනේ ඔයාලා දන්නවනේ පොල්ලත්තේ අතු තියෙන්නේ කොහමද කියලා අන්න ඒ විදිහට මේ පොල්ලත්තේ අතු තියෙන විදිහට මේ මොනරගේ මේ තට්ටු පිල් වල මේ පොඩි ඉරි ඇඳ ගන්න දැන් අපි දිග ඉරි ඇඳා ඊට පස්සේ පොඩි ඉරිත් මේ වගේ ඇඳ ගන්න ඕනේ අපි හැමෝටම පුළුවන් දිග ඉරි පොඩි ඉරි අඳින්න නේද
දැන් පුතාලා දන්නවන්නේ මොනරට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? මොනරට ඉංග්‍රීසියෙන් කියන්නේ පීකොක් කියලා. ඔන්න හැමෝම ලොකු ඉස්කෝලේ යනකොට දැන් ටීචර්ලා ඔව්ව අහයි ටිකක් මතක තියාගෙන ඉඳලා මේ ටීචර් කියලා දෙන්න දේවල් මතක තියාගෙන ඉඳලා ටීචර්ලා අහනකොට කියන්න ඕනි ඉස්කෝලේ ගිහින් බලන්නකෝ ඔයාලා හැමෝටම මේ ර අකුර අඳින්නගෙන ගන්න පුළුවන් ඊට පස්සේ ලස්සන ර අකුරේ මොන්රෙක් අඳින්නගෙන ගන්න පුළුවන් ඊට පස්සේ මේ දිග ඉරි කොට ඉරි අඳින්නගෙන ගන්න පුළුවන් ලොකු බෝල පොඩි බෝල අඳින්නගෙන ගන්න පුළුවන් අපි ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා මේ හැමදේම ඉගෙන ගන්න ඕනේ ඔන්න දැන් ටීචර් පිල්ටි කැඳලා ඉවරයි හැමෝම බලාගෙන හිටියා නේද ඔන්න පුතේ ටීචර් දැන් පිල්ටි කැඳලා ඉවරයි ඊට පස්සේ තියෙන්නේ අපිට මොකද්ද ඔව් මේ මොන්රාගේ පිල්වල තියෙන ලොකු බෝල ටිකයි පොඩි බෝල ටිකයි පාට කරගන්න ඔන්න බලන්න එහෙනම් ටීචර් ලොකු බෝල පාට කරන්න ගත්තා රතු පාට ඔව් මේ රෙඩ් කලර් එකකින් අපි මේ ලොකු බෝල ටික ලස්සනට පාට කරමු ඒ පාට කරන ගමන් පුතාලා මතක තියාගන්න පොඩි බෝලේ ඇතුලේ ගෑවෙන්නේ නැති වෙන්න ලොකු බෝල ටික විතරක් පාට කරගන්න මේක පාට කරන ගමන් අහගන්නකෝ අපි හැමෝටම පුළුවන් මේ ර අකුරෙන් චූටි සින්දුවකුත් ඉගෙන ගන්න. ඔන්න ටීචර් කියනවා අහගන්න හැමෝම රඹුටන් කිව්වත් රතිඤ්ඤා කිව්වත් රබාන කිව්වත් මේ තියෙන්නේ ඒ ර. ඔන්න ර අකුර මතක තියාගන්න පුළුවන් අපිට මේ විදිහට චූටි කවියකින් නේද? දැන් ටීචර් ලොකු බෝල ටිකක් පාට කරලා ඉවරයි. ඔය ඊට පස්සේ අපිට තියෙන්නේ පොඩි බෝල ටික පාට කරගන්න. මෙන්න මේ විදිහට පොඩි බෝල ටික නිල් පාටින් පාට කරගන්න බලන්න. ඔයාලට කැමති පාටකින් පාට කරගන්න පුළුවන්. ටීචර් පාට කරන්නේ නිල් පාටින්. මොකද මොන්රා ගොඩාක් පාට පාට පිල් තියෙන ලස්සන සතෙක්නේ. එයාගේ එයා ලස්සන ලස්සන පාට වලින් පාට කරොත් තමයි ලස්සන. ඔන්න ටීචර් දැන් මොන්රගේ පිල්ටි කැඳලා පාට කරලා ඉවරයි. ඊට පස්සේ මෙයාගේ අපිට පාට කරන්න තියෙන්නේ ඇඟ. ඇඟත් ගොඩාක් ලස්සනයිනේ. ඔන්න එහෙනම් ටීචර් දැන් ඇඟ පාට කරන්නයි යන්නේ. හැමෝම බලාගන්න. අපි ඇඟ පාට පාට හින්දා මේ කොටසක් ලස්සනට පාට කරගමු. මෙන්න මේ විදිහට කහ පාටින්. පාට කරනකොට හැමෝම මතක තියාගන්න සුදු පාට නැති වෙන්න පාට කරන්න පුතේ. ඔන්න ටීචර් ඒ කොටස කහ පාටින් පාට කරලා ඉවරයි. පුතේ අපි ඊළඟ කොටස පාට කරගන්නවා. ඔයාලට කැමති පාටක් ගන්න පුළුවන්. ඔන්න ටීචර් ගත්ත තැඹිලි පාට. ඔන්න තැඹිලි පාටින් තමයි ටීචර් මේ කොටස පාට කරන්නේ බලාගන්න. පුතේ ටීචර් ටිකක් පාට කරලා ඉවරයි තැඹිලි පාටින්. පස්සේ ටීචර් මේ තව මේක ඉතුරු කොටසක් පාට කරන්න ගන්නවා රතු පාට. ඔයාලා හැමෝම මොනරට කැමති නේද? ඕ මොන්ඩ ලස්සන සතෙක් ඉඳ යා පිල්ලිදාගෙන නටනකොට හරිම ලස්සනයි.
ඉතින් අර ටීචර් සින්දුවකුත් කියලා දුන්නනේ. පුතාලා මේක බලලා ඉවරලා සින්දුවත් පාඩම් කරගන්න හැමෝම. ඔන්න ටීචර් දැන් ඊට පස්සේ නිල් පාටින් මේ කොටස ටිකක් පාට කරනවා බලාගන්න හැමෝම. හැමෝම පාට අඳුරනවනේ දැන් නේද? ඊට පස්සේ ඉතුරු ටික දැන් චුට්ටයි ඉතුරුලා තියෙන්නේ අපිට ටීචර් ඒ ටික පාට කරනවා කොළ පාටින් ඔන්න දුවේ පුතේ එහෙනම් ටීචර් මොනර දැන් ඇඳලා පාට කරලා ඉවරයි. දැන් මෙයාට අපි තාම කකුල් දාලා නැහැ නේද? ඔන්න එහෙනම් ටීචර් දැන් කකුල් දෙක අඳිනවා හැමෝම බලාගන්න. ටීචර් හැබැයි ඔයාලට කකුල් දෙක අඳින්න ලේසි විදිහට තමයි කියලා දෙන්නේ. බලන්නකෝ අපි දැන් හැමෝම දිගිරි අඳින්න දන්නවනේ. මෙන්න මේ විදිහට ඔන්න ඔහොම දිගිරි ඇඳ ගන්න. දිගිරි දෙකක් ඇඳගෙන ඊට පස්සේ පුතේ අපි මෙහෙම කොටිරි දෙකකුත් ඔන්න කකුල් දෙකට දාගත්තා. ඔන්න දැන් අපි කකුල් දෙකත් ඇඳලා ඉවරයි. දැන් අපි ඊළඟට මේ මොණරට ඇහත් දාන්න දෙපෑනේ. මෙයාගේ ඇහ නෑ නේද සීච දාලා. ඔන්න බලන්න ටීචර් දැන් මෙයාට ලස්සනට ඇහක් දානම කළු පාටින්. දැන් මෙයා ලස්සන වෙන්න අපි ලස්සනට ලස්සන අවුට්ලයින් එකකින් ඇඳ අවුට්ලයින් එක ඇඳලා තමයි මෙයා ලස්සන කරගන්නේ. ඔන්න බලන්න ටීචර් දැන් මේ කළු පාටින් මෙයාලගේ වටේ මේ මොණ්ඩරගේ වටේ අඳිනවා. එතකොට අපිට මොණ්ඩර ලස්සනට පැහැදිලිව පේනවා. තාලත් චිත්‍ර ඇඳලා ඉවරුනහම චිත්‍ර ලස්සන කරගන්න නම් මෙන්න මේ විදිහට අවුට්ලයින් එක ඇඳ ගන්න ඕනේ. පිල් වටේත් මේ විදිහට ඇඳගන්න හැමෝම. අකුරු උඩත් පුතේ අපි තව ටිකක් අද කරලා මේ ඇඳපු පාටෙන් හරි වෙනත් පාටකින් හරි ඔයාලා කැමති පාටකින් හරි ඇඳ ගන්න. මොකද අපි රය අකුරෙන් මොණ්ඩ ඇඳපු හින්දා අපිට රය අකුර පැහැදිලිව පේන්න ඕනේනේ. එතකොට ටීචර්ලා දන්නවා රය අකුරෙන් තමයි පුතාලා මේ මොණර ඇඳලා තියෙන්නේ කියලා. ඔන්න දුවේ පුතේ ටීචර් මොණර ඇඳලා පාට කරලා ඉවරයි. අපි දැන් මෙයා ඉන්නේ මේ වත්තකනේ. ඒ හින්දා ඔන්න ටීචර් තනකොළ ටිකක් අඳින්න තමයි යන්නේ. ඔන්න හැමෝම බලාගන්න. ඔන්න ওই විදිහට තනකොළ ටික ඇඳලා ඊට පස්සේ අපිට පුළුවන් මේක ලස්සනට පාට කරගන්න. තනකොළ කොළ පාටයිනේ. ඔන්න කොළ පාටින් ටීචර් පාට කරනවා හැමෝම බලාගන්න.
ඔන්න දුවේ පුතේ දැන් ටීචර් තනකොළ ඇඳනේ නේද මේ තනකොළ ටිකක් එක ගොඩේ තනකොළ තියෙනකොට තනකොළ තද පාටට ලා පාටට එහෙම පේනව නේද පුතාලා දැකලා තියෙනවනේ ගෙදර තනකොළ අඳිනකොට තනකොළ තියෙන තැන්වල තද පාටට ලා පාටට තියෙනවා පේනවා ටීචර් මේකයි මේ අනිත් කොළ පාටිනුත් ටිකක් මේ උඩින් ගාන්නේ අපිට මේ චිත්‍රය ලස්සන කරගන්න තමයි ටීචර් මෙහෙම මේ දාන්නේ ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති විදිහට ඇඳගෙන මේ විදිහට පාට කරගන්න තනකොළ ටිකෙත් මෙන්න මේ විදිහට අවුට්ලයින් එක ඇඳගමු. එතකොට අපිට ලස්සනට පැහැදිලිව තනකොළ ඈතට පේනවා. හිතෙත් ලස්සන වෙනවා නේද පුතේ? ඔන්න බලන්න ටීචර් දැන් මේ ලස්සන මලකුත් අඳින්න යන්නේ. ද කැලේ ලස්සනට පාට පාට මල් තියෙනවා පුතාලා දැන් මල් අඳින්න දන්නවනේ අපිට පුළුවන් මේ වගේ ලස්සනට පාට පාට මල් ටිකක් ඇඳගන්න ඇඳලා මෙන්න මේ විදිහට පාට කරගන්න හැමෝම ටීචර් මේ මල නම් ඇඳේ දම් පාටින් ඔයාලා මල් අඳිනකොට මලේ පෙති ඔක්කොම එක ගානට අඳින්න පුරුදු වෙන්න ඕනේ නැහැ අපිට කැමති විදියට අත යන විදියට මල් පෙති ඇඳගත්තාම පාට කල විරුණා මේ මල ගොඩක් ලස්සනයි මේ විදියට මේ මලට කොලේකුත් දාගන්න පුතාලට ලේසියි මේව අඳින්න ගොඩ හිත හිතා ඉඳ දෙයක් නැහැ තමන්ගේ අතට හුරු විදියට මලේ කොලයක් කොහොම දාගන්න පුරුදු වෙන්න පුළුවන් ටීචර් මේ මල අඳින්නේ මොන පාටින්ද සතු පාටි නේද? ඔව් ඔන්න බලන්නකෝ සතු පාට ලස්සන මලක්. හැබැයි මේ මල පෙති මේ මලේ පෙති වෙනස්. අපි ඉස්සර පෙති ඇඳේ රවුමට මේකේ ඔන්න පෙති තියෙන්නේ දිගට. එක වගේ මල් නෑනේ මල් කැලේ තියෙ මල් තිපිපිලා තියෙනකොට එක වගේ මල් නෑ කොහෙවත්. ඒ හින්දා පාට පාට එක එක හැඩයේ තියෙන මල් තියෙනවා. ඒ විදිහට අපිට ඇඳගන්න පුළුවන්. බලන්නකො මේ වගේ චූටි චූටි ලස්සන මල් ගොඩක් ඇඳගත්තාම ලස්සනයි හැමෝම බලා ගන්නකො මේ වගේ චූටි මල් ටිකක් අඳින්න පුරුදු වෙන්න පුළුවන් හැමෝටම අපිට ලේසියෙන්ම අමාරු නෑ අඳින්න ගියාම ඔන්න දැන් ටීචර් මල් ඇඳලාත් ඉවරයි අපි මේ මල් ටිකෙත් මේ වගේ ලස්සනට අපිට පේන්න ඕන නිසා මේ විදියට ලයින් එක ලස්සනට ඇඳගත්තාම උන් අපි අඳපු මලත් ලස්සනට ඈතට පැහැදිලිව පේනවා දැන් පුතාලා මේක හැමෝම මේ විදියට බලන් ඉඳ ඇඳලා ටීචර්ට බලන්න හැමෝම එවන්න ඕනේ ටීචර් බලනම හැමෝම ඇඳලා එවලා තියෙනවද කියලා හොඳද ඔන්න දැන් ටීචර්ම ඇඳලා ඉවරයි ඔන්න මෙයා ලස්සනට ඔයාලා දිහා බලාගෙන hina වෙලා තමයි ඉන්නේ ඈ Thank you.
ඔන්න පුතේ ටීචර් මොන්රා ඇඳලා ඉවරයි අපිට තාම මොන්රාගේ එක අඩුවක් පේනවා නේද බලනකොටම ඔයාලා දන්නවනේ මොන්රාගේ ඔළුව උඩින් තියෙනවා මෙහෙම ලස්සන නටු තුනක් ඔන්න අපි ටීචර් ඒක දැන් අන්න අඳිනවා බලාගන්නකෝ 1යි 2යි 3යි ඔන්න ඔහොම ඇඳලා ලස්සනට මේ වගේ ලස්සනට මෙහෙම ඕම් බෝලේ අඳිනවා දුවේ පුතේ ටීචර් මේ චිත්‍රය ඇඳලා ඉවරයි හැබැයි ඔයාලට මේක පොඩි වෙනසක් තේරෙනවා ඇති මොකද ටීචර් මේ චිත්‍රේ පසුබිම නම් පාට කරේ නැහැ ඒ මොකද දන්නවද අපි වෙන චිත්‍ර අඳිනකොට නම් පසුබිම ලස්සනට පාට කරොත් තමයි චිත්‍රේ ලස්සන වෙන්නේ මේක එහෙම පාට කරන්නේ නැත්තේ මේක ටීචර් ඇඳේ ර අකුරෙන්නේ මොකද අපුර අපිට අකුර අඳුන ගන්නත් ඕනේ හින්දා මේ පසුබිම පාට කරොත් මේ ර අකුර පැහැදිලිව පේන්නේ නැති වෙයි නැති වෙන නිසා තමයි ඔයාලට පැහැදිලිව පේන්න ඕනින්ද තමයි මේ පසුබිම ටීචර් සුදු පාටින් ඉතුරු කරලා තියෙන්නේ. එහෙනම් ඔන්න පුතාලා මේ චිත්‍රේ බලලා ඔයාලා මට මේක ඇඳලා එවන්න ඕනේ. ඒ වගේම තමයි දුවේ පුතේ මේ චිත්‍රය ඔයාලා බලලා ඉවර වෙලා මේ වීඩියෝ එක ආපහු ඔයාලගේ යාළුවන්ටත් යවන්න. යාළුවන්ටත් බලන්න කියන්න. ඊට පස්සේ මේක අඳින්න පුරුදු වෙලා ටීචරත් ඇඳලා එවන්න කියන්න. ටීචර්ගේ WhatsApp නම්බරයට හැමෝම මේ චිත්‍රය ඇඳලා එවන්න. හරි. හැමෝටම බුදු සරණයි. ආයුබෝවන්.